විෂන්කයා විශ්වාසනීය දැක්ම අපි සතුට වෙන ඒ තීරණය ගැන තුමා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමාලගෙත් අනුමැතියෙන් ජනාධිපතිවරණය ඉදිරිපත් වෙයි. මේ රජයේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසත් ලබා දුන්නු මේ ආණ්ඩුවේ අපි ඉදිරියේදී රට කරවන්න හැකි නව වැඩපිළිවෙලක් හා අලුත් තරුණ වෘත්තීය කණ්ඩායමක් අඳුනලා දෙනවා. දැන් අද අපිට පේනවනේ සිද්ධ වෙලා තියෙන දේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් අපරාධකාරයොත් එක්ක කතා බහ කරනවා. පොලිසියේ මේවා පරීක්ෂණ කරපු ඇතැම් නිලධාරිනුත් අපරාධකාරයෝ එක්ක කල්ලි ගැහලා ඉන්නවා. මේ ආණ්ඩුවේ හිටපු ඇතැම් ඇමතිවරුත් මේවා බාලව හිටපු අයත් අපරාධකාරයොත් එක්ක කල්ලි ගැහලා. ඒකෙන් කිසිසේත්ම අපරාධයක් සිදු වුණේ නැහැ, වංචාවක් සිදු වුණේ නැහැ කියන එක නම් ඔප්පු වෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ මේ ක්‍රමවේදයේ ක්‍රමය කොච්චර දූෂිත වෙලාද කියන එක විතරයි. කිසිම කොන්දේසි කියලා දෙයක් වාර්තා වෙලා නැහැ. කොන්දේසි වලට යටත්ව අපේක්ෂකම් කරන්නත් බෑ. කොන්දේසි නෙමෙයි අවශ්‍ය ප්‍රතිපත්ති. ඒ වගේම වැඩපිළිවෙළ, ඒ වගේම කණ්ඩායම. ඒක ඉදිරියේදී අපි පක්ෂ නායකයෝ සාකච්ඡා කළා. ඒ ප්‍රතිපත්තිය වැඩපිළිවෙළ හා කණ්ඩායම ඉදිරියට ගේනවා. එතකොට ඔය සැක සංකා ඔක්කොම දුර වෙයි. දින 50ක් 50ක් වමන තියෙන ඔය සේලම දේවල් කරන්න පුළුවන්. මයිටි පාල් සිරිසේන මහත්තයා දින 40 ගානෙන් කොලානේ.